මෙතන ඒගොල්ලන් ප්‍රතිපත්ති ප්‍රකාශනයනේ. මේක කියන්නේ මොකද්ද? මේක ඒගොල්ලෝ කියනවා සුරක්ෂිත රටක් පිළිවෙලලා ඒක කියනවා ජාතික ආරක්ෂා කරන උන්තන. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යන අතර ඊටෙරෙහිව කටයුතු කිරීමට කිසිවෙකුට උවද තබන්නේ නැත. හරි. තර්ජනාත්මකයි. බොහොම ගැඹුරුයි. එහෙම අපිට මේ වකුරු තමයි ගැඹුරු. මොකද කියන්නේ කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ. මොකද දෙය? ඒ කියන්නේ රටේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යන අතර ඊට එරෙහිව කටයුතු කරන්න ඉඩ තබන්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? මේ භූමිය මත ජනවාර්ගික ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් රස්තවාදී ඉඩ තබන්නේ නැති අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකෙන් තුරව ජීවත් වීම සඳහා ඇති අයිතීන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කෙරේ. මේ 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 ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මම කිව්වා දඩමීමා කරගත්ත කියලා ජාතික ආරක්ෂා ඒක තියෙන ජාතික ආරක්ෂා පිළිබඳ වදන්. දැන් මේ කියන එකයි මේ මම කතා කරන මොහොතේ අපේ ඇසිදිපිරි සිද්ධ වෙන එකයි මොකද්ද? දෙකක්. දැන් අපි දකිනවා තිස්සමහරාමේ හම්බන්තොට තිස්සමහරාමේ වැව පාසිගත කරන වැව ප්‍රතිසංස්කරණය කරන වැව හරනවා අපි කියකට කියන වැව හරනවා කියන වෙලාව නැවත ගොඩ වෙච්ච රොන් මඩා දිවට් කරලා තව ප්‍රතිසංස්කරණය කරනවා එක කරන්නේ කවුද? එක කරනවා අමුතු ඇඳුම් මැදලාගත්ත කට්ටිය. ඒ අමුතු ඇඳුම් කොහොම පිළිසද්ද? ඒ අමුතු ඇඳුම් අපි දැක්කහම අපිට පේන තියෙන්නේ ඒක චීන ආරක්ෂක හමුදාවේ ඇඳුම්. ඒකට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ සාමාන්‍ය ලංකාවේ හමුදාවේ පොලිසිය ඇඳුමක් අනිල දෙන්නේ නැහැ. ඔය රූපවාහිනී නාට්‍යයකට චිත්‍රපටයකට වගේ යනකොට වෙන කෙනෙක් අර ඇඳන් හිටියොත් එහෙම අරගෙන ගිහිල්ලා දඬුවම් කරනවා. දඩ ගහනවා. නීතියෙන් දඬුවම් කරනවා. ඒක පාවිච්චි කරන්න තහනම්. අදාළ පාර්ශ්වයන්ට අරනකොට බාහිර කෙනෙකුට. අර වශයෙන් සහෝදරයෙක් ගෙදරක ඉන්නව නම් එයා ගැනුමක් අත් ඇඳගෙන පාරකට යන්න දෙන්නේ නැහැ අහනවා. එහෙමයි. හැබැයි එහෙම පරිසරයක් තුර තිසාගව ප්‍රතිසංස්කරණය කරන්න මේ අමුතු ඇඳුම් ඇඳලා ගත්ත කණ්ඩායමක් ඇවිල්ලා දැන් වැඩ පටන් ගත්තා. එතන අපි දකිනවා ජනාධිපතිතුමාගේ ලොකු අය ඉන්නවා. තම රාජ්‍යවක මහත්තයා. දැන් මේ මේක කොහොම සිද්ධ වෙන්නේ? මේ හම්බන්තොට වරාය චීනට ලබා දීලා මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයම චීන කොලොනියක් බවට පත් කරන ක්‍රියාවලියේම දිගුවක්ද? මේක ජාතික ආරක්ෂාවට බාධාවක් නෙමෙයිද? ඉන්දියානු ශ්‍රී ලංකා ඉතාම යහපත් රාජතාන්ත්‍රික දූත මෙහෙවරයන් සිද්ධ වෙච්ච අතීතයේ සිහිපත් කරන සමයේ මහින්දාගමනේ නිකන් ඔහෙ කඩාවත් උනා නෙමෙයි. ඒක හොඳ රාජතාන්ත්‍රික යහපත් කල්යාණ මිත්‍ර දූත මෙහෙවරක ක්‍රියාදාමයක්. රටවල් රටවල් අතර තියෙන ඕන එහෙම නොබෙලි සම්මුතියට අනුව තියෙන ඕනකම තියෙන එහෙම දූත මෙහෙවරයන්. එහෙම රාජතාන්ත්‍රික සම්බන්ධතා තියෙන ඕනකම තියෙන. ධර්මාශෝකරයතුමා මෙහි අය දූත මෙහෙවරේ ගියා මේ අය අතල් කරගෙන ඉවරලා එයාලගේ රත්නන්තරතුමාගේ යටත් වීතියක් කරගත්තේ නෑ ලංකාව. මම තෙරුවන් සරණ ගියා ඔබත් එසේ යන්න. මම යහපතේ පිහිටියා. මම ප්‍රාණඝාතයෙන් වැළකුණා. ඔබත් යහපතේ පිහිටන්න ප්‍රාණඝාතයෙන් වැළකෙන්න. සමාජයේ ධර්මික යහපත පවත්වාගෙන යන්න කියලා කිව්වේ. එහෙමයි අතීත යහපත් කල්යාණ මිත්‍ර මිත්‍රශීලී රාජතාන්ත්‍රික සම්බන්ධතාවය. හැබැයි මේව කොහොමද? ඒ නිසා මේ පාලකයන් අප විශේෂයෙන් රටේ ජනාධිපතිතුමා කියනවා කරුණාකරලා කියන්න මේ විදිහට මේ ජාතික ආරක්ෂාවට ඇඟිලි ගහන්න තවත් 87 89ක් කරන්නද මේ හදන්නේ? රට පාවා දෙන්න දහදන්නේ? රටට බලහත්කාරී විදේශීය මැදිහත් වීම ඇති කරන්නද මේ හදන්නේ? අපිට මේ සැකේ මුනිදලම් තිබුණා. මේ ආණ්ඩුව අනුගමනය කරන තාමත්ම අදූරදර්ශී එවැගේම කිසිම පිළිවෙලක් නැති මේ ක්‍රියාදාමයන් විසින් අපත් අපේ රටත් රටේ ජාතික ආරක්ෂාවත් සියල්ලම විනාශයට බලපලට ගෙනියන ක්‍රියාදාමයක් සිද්ධ වෙන නිසා අපි ජනාධිපතිතුමාට කියනවා කරුණාකරලා කියන්න මේ රටට ඔබලා මොකද්ද කරන්න හදන්නේ? ජාතික ආරක්ෂා දඩමීමා කරගෙන ඇවිදිලා දැන් මේ කරන්න හදන්නේ මොකද්ද? මේක විදේශීය කොළනි වල අගුපිලක් බවට පිළිකන්නක් බවට පත් කරන්න හදනවා. විදේශීය බලවතුන්ගේ ගැටුම් වලට ගොදුරු වෙන ගොදුරු බිමක් කරන්න හදනවා. අපේ ජීවිත ඔවුන්ගේ ගොදුරු බවට පත් කරන්න මේ හදන්නේ. කියන්න කරුණාකරලා කියන්න. ඔබතුමාලා නම් ඔබතුමාලාට සුබපතන බලයට ගේන උදව් උපකාර කළ ඒ විදේශ රටවලට යයි ඒ ඔක්කොම දේවල් කරගන්න අපිට යන්න තරක්. ඒ නිසා ඔබලා මේ රටට මොකද කරන්න කියලා කරුණාකරලා අපිට කියන්න ජාතිය අමතන කියන්න කියලා කියනවා. මේ වෙලාවේදී අපි රටේ ජනතාවට කියනවා මේ එකක් ඉවර වෙන්නට කලින් එකක් හැටියට මේ රැලි නගන ගායන මේ දැවැන්ත ප්‍රශ්න කන්දරාව මේ රටේ ජාතික ආරක්ෂාව අහිමි කරමින් ජීවත් වීම අයිති අහිමි කරමින් මේ සියල්ල සිද්ධ කරමින් මේ වේගවත් විනාශයක් කරා යන මේ ආණ්ඩුව පිළිබඳව වේගවත් තීන්දුවක් ගන්න ඕන කාලය දැන් ඇවිල්ලා තියෙනවායි කියන බව මම ඉතාම උනකමෙන් කියනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය